අපි ඊයේ දවසේ සියලුම තොග වෙළඳාම් සඳහා නුවරඑළිය කැප්පෙටිපොළ දඹුල්ල ඇඹිලිපිටිය බස්නාහිර පළාතෙන් පිට තියෙන සියලුම ආර්ථික මධ්‍යස්ථාන ටික විවෘත කරා. ඒ අනුව ගොවියන්ට කිසිම අපහසුතාවයකින් තොරව ඒ ආර්ථික මධ්‍යස්ථාන වලට තමන්ගේ එළවලු පළතුරු ටික ගේන්න හැකියාව ලැබුණා. ඒ වගේම තමයි නාරහෙන් පිට ඇතුළු රත්මලාන මෙහි මේ මීගොඩ බස්නාහිර පළාතේ තියෙන සියලුම ආර්ථික මධ්‍යස්ථාන වල ඉන්න කඩ හිමියන් ඒ අනුව සියලුම එළවලු සහ පළතුරු ටික සියල්ල රැගෙන ඇවිල්ලා මේ වෙනකොට ඉතාමත් සාර්ථකව ඒ කටයුතු සිද්ධ වෙමින් යනවා. ඒ මම විශේෂයෙන්ම කියන්න ඕනේ අද රාත්‍රී 11 දක්වා සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනවා. විශේෂයෙන්ම ගම්වලට එළවලු රැගෙන යන අය ඒ වගේම ගම්වල තියෙන එළවලු විකුණන කඩමණ්ඩි වල විකුණන අයටත් ඒවා ඉතාමත් පහසුවෙන් ලබා ගැනීමේ පහසුකම් සියල්ල අපි මේ වෙනකොටත් සපයලා තියෙනවා. කිසිම ගැටලුවක් නැති බව මේ අවස්ථාවේ කියන්න ඕනේ. අපිට අපි බලාපොරොත්තු වුණේ 28 වෙනිදා. නමුත් මේ වෙනකොට 31 වෙනිදා සංචරණ සීමාවන් තරමක් ලිහිල් කිරීමට අද දවස වගේම ලිහිල් කිරීමට තීරණයක් අරගෙන තියෙනවා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව. ඉතින් ඒ නිසා මේ යාන්ත්‍රණයම අපි 30 වෙනිදා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. 30 වෙනිදා කියන්නේ සංචරණ සීමා ඉවත් කරන දවසට කලින් දවසේ තොග වෙළඳ කටයුතු සඳහා ආර්ථික මධ්‍යස්ථාන බස්නාහිර පළාතෙන් පිට විවෘත කරන අතරේ සංචරණ සීමා වන් අපි ලිහිල් කරපු මොහොතේදී බස්නාහිර පළාතේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන මේ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඊයේ රාත්‍රී 10 වෙනකොට අවසාන ආර්ථික මධ්‍යස්ථානයේ රෑ 11ට අපි වැහුවේ කැප්පෙටිපොළ. ඒ වෙනකොට සියලුම බවභෝග ආර්ථික මධ්‍යස්ථානයන් කරා රැගෙන ආපු සියලුම එළවලු පළතුරු ටික අපිට විකුණ ගන්න හැකියාව ලැබුණා. ඉතින් විකුණ ගන්න කියන්නේ ඒ සියලුම තොග බවභෝග ටික කොළඹට බස්නාහිර පළාතට රැගෙන ඒමට හැකියාව ලැබුණා. සාමාන්‍යයට වඩා දැඩි උනන්දුවක් වෙළඳුන්ගෙත් ඒ වගේම තොග වෙළඳුන්ගෙත් පැවතුන බව අපි දැක්කා, ප්‍රායෝගිකව දැක්කා. ඉතින් මම හිතනවා එහෙම අපහසුතාවයක් නොවුණා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම එහෙම අපහසුතාවයක් තියෙනවා නම් අද දවසේදී පොළවල් පැවැත්වෙන්නේ නැහැ. නමුත් ඒ තමන්ගේ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්තුමන්ලාට සියලු උපදෙස් දීලා තියෙනවා පොළ පවත්වල එක තැනකට ජනතාව ගොනු කරගන්නේ නැතුව පාර දිගට පහසුකම් ඇතුව ආරක්ෂාවයි පහසුකම් දෙකම ඇතුව ඒ බවභෝග ටික විවෘත අවශ්‍ය විකම කරගන්න. ජංගම රථ වලින් අලෙවි කිරීම සඳහාත් අපි වැඩපිළිවෙලක් දැනට දිස්ත්‍රික් ලේකම්තුමන්ලා ප්‍රාදේශීය ලේකම්තුමන්ලා හරහා ක්‍රියාත්මක කරනවා. ඉතින් දැන් අද ඉඳලා හෙට අද රාත්‍රී 11ට නැවත සංචරණ සීමා පැනෙවීමෙන් පස්සේ දවස් 5ක විතර කාලයක් එනවා. ඉතින් ඒ කාලය තුලදී අපි බලාපොරොත්තු වෙනවා අද දවල් අපි තීරණයක් ගන්නවා. එහෙම වුණොත් අපි ජංගම වෙළඳ රථවලින් අපි ඒ එළවලු සහ පළතුරු ජනතාවට අවශ්‍ය විදියට බෙදා හැරීම සඳහා යාන්ත්‍රණය දැනටමත් සකස් කරලා අවසానයි කියන එකත් කිව යුතුයි. මිලේ නම් අපි දන්නවා පොඩි වැඩිවීමක් තියෙනවා. අධික මිලක් නෙමෙයි, යම් කිසි ප්‍රමාණයක වැඩිවීමක් තියෙනවා. මේකට හේතුව අත වශයෙන්ම මේ තියෙන සංචරණ සීමාවම නෙමෙයි, අද වෙනකොට රටේ තියෙන දේශගුණික විපර්යාසයන්ුත් මේකට බලපාලා තියෙනවා. ඒක සාධාරණ කාරණයක් නිසා අපි ඉල්ලීමක් කරා. විශේෂයෙන්ම මේ ආර්ථික මධ්‍යස්ථාන බාස්නාහිර ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන්ටත් ඒ පුළුවන් තරම් සහන අපේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න කියලා. News first. එක් අරමුණක් වෙනුවෙන් YouTube ග්‍රාහකීන් මිලියනයක් සමග නොනැවතී ඉදිරියට.